අපි රනිල් වික්‍රමසිංහ උන්නහගේ ආණ්ඩුවට කියනවා ඔයා ක්‍රියාත්මක වෙන්න යන්නේ මර්ධනක මර්ධනය ඔස්සේ නම් ඔයාට වැඩි දවසක් යන්නේ නැහැ මේ රටේ ආණ්ඩු කරන්න. අපි ආයුධ අතට ගන්නෙ නැහැ. අපි ඔයා වගේ ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කරන්නේ රටේ ජනතාව විදියට සිවිල් ජනතාව විදියට සාමකාමීව ඔයාගේ ආණ්ඩුව ගෙදර යවන්න ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවලින් ඔයාගේ ආණ්ඩුව ගෙදර යවන්න අපි සැදී පැහැදී ඉන්නවා කියන කාරණය අපි ඔයාට කියන්න කැමතියි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් මාධ්‍ය නිදහස කියන කාරණය ඉදිරි අවුරුදු දෙකක මේ රනිල් වික්‍රමසිංහ උන්නහගේ කාල පරිච්ඡේදය තුළ බරපතල අනතුරකට අවදානමට ලක් වෙලා තිනවා කියන කාරණය අපි මේ රටේ ආදරණීය ජනතාවට මතක් කරන්න කැමතියි. රනිල් වික්‍රමසිංහ මහත්මයා මැයි 13 වෙනිදා අගමැතිවරයා විදියට දිවුරුම් දීලා කිව්වේ මොකද්ද? ගෝඨාගෝගම ඉස්සරහට යන්න අවශ්‍යයි කියලා කිව්වා. මේකට අත දිබ්බොතින් මම ආණ්ඩුවට දෙන සහයෝගය ඉවත් කරගන්නේ නැහැ කියලා කිව්වා. එහෙම කියපු රනිල් වික්‍රමසිංහ උන්නහේ තමයි අද මේ 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 විදියට ප්‍රචණ්ඩත්වය මුදාහැරලා හැසිරුනේ. එතකොට ඒ ආණ්ඩුව තමයි ඒ විදිහට හැසිරුනේ. එතකොට ඔහු කිව්වා මේ මේ දැන් දින දෙක තුනකට විතර උඩදී අරගල කරුවන්ට ෆැසිස් කියලා කිව්වා. සාමකාමී අරගල කරුවන්ට. ඒ කියන්නේ මේ උද්ඝෝෂණ කරන මිනිස්සු ෆැසිස්ලු. පෝර ටික නැතුව ගොවිය උද්ඝෝෂණ කරනකොට ගොවිය ෆැසිස්ද? මේ මේ උද්ඝෝෂකෙයින්ට එහෙම නැත්නම් සෞඛ්‍ය සේවකෙයින්ට තමන්ගේ ඒ වැටු ප්‍රශ්න එහෙම නැත්නම් ඒ දීමනා මොනවාරි යම් කිසි ගැටලු දීලා ඒ වගේ සාමකාමී උද්ඝෝෂණය කරනකොට ඒ මිනිස්සු ෆැසිස්ද? එතකොට ගුරුවරුන්ට එහෙම ප්‍රශ්න දීලා ඒ මිනිස්සු ඒවා සාමකාමීව විශ්ව ගන්න බැරි නම් ඒ මිනිස්සු උද්ඝෝෂණය කරනකොට ඒවා ෆැසිස්ද? ෆැසිස්ට් මේ ඔයා ඉගෙනපු දේ. එහෙම නැතු ඒ මිනිස්සු කරන ඒවා ෆැසිස් නෑ. ඒක නිසා දැන් මේ රටේ ජනතාව පැහැදිලිවම කියව ගන්න අවශ්‍ය කාරණයක් තියෙනවා. ඇයි මේ රනිල් වික්‍රමසිංහ මේ වගේ ප්‍රචණ්ඩකාරී විදිහට හැසිරුනේ කියන කාරණේ සම්බන්ධව. ඇයි එහෙම හැසිරුනේ? මං කියන්නම් ඒකට හේතුව. රනිල් වික්‍රමසිංහ මහත්තයා බලාපොරොත්තු වෙනවා ඔහුට ඔහුගේ පක්ෂයට තියෙන ඡන්ද 250,000යි ලංකාවෙන්ම ඔහුට 250,000කින් ජනාධිපතිවරයෙක් වෙන්න බෑ ඊළඟ සැරේ. ඒක නිසා ඔහු බලාපොරොත්තු වෙනවා 2024 සැප්තැම්බර් ඔක්තෝබර් වගේ වෙනකොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එහෙම නැත්නම් පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය. මම එහෙම උපකල්පනය කරනවා. පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අරගන්න නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා තව අවුරුදු දෙකක කාලයක් තියෙනවා. ඒ අවුරුදු දෙකක කාලේ පොඩ්ඩක් වැඩ කරලා පෙන්නන්න ඕන. ඒකේ ආරම්භය අපි දැක්කා පොහොට්ටුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට ගෙවල් ටික හදලා දෙන්න ඕන කියලා කිව්වා. ඒ ගිනි තියපු ගෙවල් වල මන්ත්‍රීවරුන්ට ගෙවල් දෙන්න ඕන කියලා කිව්වා. බඩු මුට්ටු ටික දෙන්න ඕන කියලා කිව්වා. වන්දි දෙන්න ඕන කියලා කිව්වා. කමක් නැහැ ප්‍රශ්නයක් නැහැ. එහෙම දෙන්න ගැටලුවක් නැහැ. හැබැයි ඊට කලින් වල වන්දි දෙන්න ඕනේ අර MV Express Pearl නැවගිලිලා දීවර කර්මාන්තය නිසා තමන්ගේ ජීවිතාව අහිමි වෙච්ච මිනිස්සුන්ට පොහොර තමුන්නාන්සලාගේ ආණ්ඩුවේ මේ තක්කඩි රාජපක්ෂලාගේ හොර ආණ්ඩුවේ රසායනික පොහොර අහිමි කිරීමේ තීන්දුව රසායනික පොහොර තහනම් කිරීමේ තීන්දුව නිසා ෘෂිකර්මාන්තය අඩාල වෙච්ච තේගොවියට වන්දි ගෙවන්න ඕනේ ඊට ඉස්සෙල්ලා. ඒව ගෙවලිවල අර මන්ත්‍රීවරුන්ට ඒව ගෙවන්න. රයිට්. මම කියන්න ගියේ රනිල් වික්‍රමසිංහ උන්නේ මේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට ගෙවල් දීලා බඩු මුට්ටු දීලා වන්දි දීලා මේ කරන්නේ මේ අවුරුදු දෙක තුල වෙන මොකක්වත් නෙමේ. රාජපක්ෂල ඇතුළු මේ පොහොට්ටුවේ ඉන්න තක්කඩි නඩය සතුටු කරන්න සංසිඳවන්න සන්තර්පණය කිරීම තමයි මේ කරන්නේ. අර 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වයේ බලාපොරොත්තු වෙන මේ ගේම් එක තමයි පටන් ගන්න තියෙන්නේ. The news reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.